න්න දත් පෙන දවගේම සිරුදිනාවම ගොඩාක් කාතරය මගේච නන්ලිකට පිළින්නවා ඔන්නා අද මමෝගලන්ට අවුදු කැවලිමේ සිරන ඇත්තුකොම් බැරරි ප්‍රසම ගත්ව හැදිකෑම් හැඳන විදිේ තමයි කියලා දෙන්නේ ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් අදාපි පලමු ගොඩාක් මෙලකට ගොඩක් රස්සට ලේසියම පෙවරෙන් පෙවරක් කොහොමද හැදිකෙුම් හදාගන්න කියලා කෙනෙකුට පාසයෙන් හදාගන්න පොලාං විදිට අදමං කියල දෙන්න. ගොඩක් ලෙසිරසප එකක් මේක අපිහෙනම් බලමු හැදිිකවුන් හදන්න මොනාදවන කරන්න කියලා. මුලින් අපට ඕන කරනවා එත්හල් පිටිවලින් ග්‍රෑම්සේය, අතමං අවගුලන්ට දෙෙතහල් පිටි කෙදර ලේසීමම හදාගන්න විදිහත් කියලා දෙන්න. ඉළඟෙට පාම්පිටිවලින් ග්‍රෑම්සයක් පැනිවඩින් බිලිට එකසේ් පනා, මහතුරු තේහැදි භාගයක් සූදුරු තේහැදි කාලාක් ඉළඟට වතුර ටිකක් ඕන කරනවා ඔන්න ටික තමයි ඕන කරන්නේ අපි දැම් බලමු කොහොමද හදන්න කියලා. දැන් අපි මුලින්ම බලමුත් එතහල්පිටි කොහොමද ගෙදර හදාගන්න කියලා මං මෙතනා රගෙන තියෙනවා සුදුෙකුළු හාල්වලින් ග්‍රෑම් දෙසයක් දෙැමේ හාල්ටික ෝොළ හොදට සෝතගන්න. දැන් හොඳින් සෝතකල්ත හාල් එකට මේ විත්‍රයොකොළ හාල්ටික එහෙන ප්‍රමාණයට වතුරදාගන්න. ැ පතතුර දාල පෑ දෙකක් වගේ මේ හාල්ටික හොඳවට පෙනගෙනකක් තියාගමු මේ දැන් හඩියටම පෑ දෙකට පස්සෙ තමයි ඔකලන්ට පෙන්නන්නේ තැන් අපේ හාල්ටික හොඳීම් පෙන්ගිල තියෙන්නේ හාලෙක්කේ දින වතතුටික හොඳවට බේරෙනකං අගොල්ල මේ වගේ පෙනෙරකට දාගන්න තැම්ම පෙනරට දාලා මේ හාලෙක්ක තින වත්‍රටික හොීම් බේරෙනකං අපි පැ කාලක් වගේ දයාගමු ඉඟට ලා හල්ලක තිනවත්‍ර ටික ොඳින් පේෙරුණනාට පස්සේ මේ වගේ හාල් ටිකක් බ්ලෙන්ඩ එකප් එකකට දාගන්න එක පාර ඔක්කෝම දාගන්න එපා ටික ටික හොදට අම්රගණ්ඩෝනේ. දැන් මේ විදිට හොඳරට පිටිකරගත්තා හල්කෝකොල පෙනෙරකට දාගන්න ඔය විදිට ඔක්කෝම හාල් ටික හඳින් පිටි කරලා පෙනනිිට දාලා හොඳට හලාගණ්ඩෝනේ ඒ වගේ මුොගල හොඳෝට මතකතියාගන්න ඕනනි මේ හැදිකව එක අද්දී අපි මේ කෙදර හදාගත තෙත්තහල්පිටියක තුම් පාරක්වත් හොඳවට හල්ලා අරගණ්ඩ ඕනේ ඔකළ හොඳට කප්පිටිකිවත් කල හොඳින් තුම් පාරක්ම හල්ලා අරගන්න. අපිට අදරසිපයකට ඕන කරන්න තෙත් හල්පිටිග්‍රම් සයි ඔගළ ඉතුෘටික හොඳට බෑගෙක්්‍ර දාලා කටගෙටක හලා අති සිිතකනේ තිෙල යන්න උගොලට අවශලාට ගන්න පුළුවන්. ැ ේනේ ම හොඳ තුන්පරක් කලා ගත දෙෙත්ත හාල්ිපිටියක අපි ඊළඟට කරන්න ඕන බෝල්ල එකක් අඩකෙන හාල්පිරිි ටික්කයි පාම්පිටිටිකයි දාගමු දැම් මේ වගේ ඔගල හොදට හාල්පිටි සහ පාම්පිටි ටික හොදට කලවන් කරගන්න මේ විතිර හොඳට කලවන් කරන්න ඊළඟට කරන්නට බෝල්ල එකක් අඩ කියෙන පැණිටික දාගම්මු දැන් සූදුරු සහම් මහදුරු ටික එකතු කරන්න. ඊළඟට ලොනුවලින් තේහැදි භාගිකුොත් එකතු කරලා හොදට කලවන් කරගන්න මෙ වගේ හොදර කලවන් කරන්න. දැන් අපි පැනියකට පිටිමිස්ශ්‍රණෙන් ටිකටික දාලා කලවන් කරගමු ඕගොල මෙතනදි ඔක්කෝම එක පාටදාගන්න එපා මේ විදිර ටිකටික දාලා කලවන් කරගන්න. ඒ වගේම තමයි ඔයාට පිස්ක එකක් නැත්තං ආට පුොලන් හොදට අතින් කලවන් කරගන්න. ඇට හිටි ඇතිවෙන්න හොදට කලවන් කරගන්න. ඒ වගේම තමයි ඕලට මේ හැදිකැව්මික සීනිවල්නු තදාගන්න පුළුවන් නමුත් සීනිවලින් හැදුවම්ම හැදිකෑවුමික ටිකක් හයක තියෙනවා ඒ නිසාවඋගොල පැනිවලින්ම හදන්න බලන්න දැන් මේ විදියට පිච් ටිකටික දාලා කලවං කරගත්තට පස්සේ ඔකලන්ට පේන ඇති අපේ පිමිශ්‍රණය ගණගතට වෙලා තියෙනවා නමුත් අපිට හැඳිකම එක හදන්න අවශ්‍ය කරන්න වැක්කරන පදමට තමයි පිරිිමිශ්‍රණය. ඉළඟ අපි කරන්න ඕනේ වතරෝ ටිකටික දාලා මේ පිටිමිශ්‍රණය වැක්කරන පදමට හදාගණ්ඩ ඕනේ මම දැන් පැණිතිප කෝප්පටම වත්‍ර මේ සඳි තුනා එකතු කරලා මේ වගේ පිටියකර දාගන්නවා දෙැන් ඔගොල හොඳට කලවන් කරගන්න ෑමන් තාවවත්‍රමසදදි තුනාක් එකතු කරලා හොඳදර කලවං කරගන්නවා. ඔන්න දැන්මගේ පිරිමිශ්‍රනිනම් වැකරෙන ගතිය වෙලා තියෙනවා ඕගුලන්ට පේනවති මෙන්න මේවගේ පදමට තමයි තියෙන්ඩෝනේ මම හරියටම වතුරම මෙසඳී හයක් එකතු කරග ඇත්තා. සමහර වෙලාට ඕගුලන්ට මේ ප්‍රමාණය අඩු හෝ වැඩිවෙන්න පොළුවන්. එනිසාමං ඔගුලන්ට රියටම පදම් පෙන්න්නන්නම්. මෙන්න මේවගේ පදමට හදාගන්න. ැ අපි මේ හදාගත හැදිකය මිත්‍රණය පාහලා පවිනාඩි පාක් වගේ තියාගමු මේ දැන් හරිගටම විනාඩි පාකට පස තමයි ඔකුලන්ට පෙන්නන්නේ ඕකලන්ට පේනවැති කලෙන් වගේම පිමිශ්‍රය ික් ගන්න වෙලා තියනවා නැවත ඔගොල්ල වතුර ටිකටික දාලා වැැක්කරන පදමට හදාගන්න. මෙන්න මේ විදිහෙට වැක්කරන පදමට හදාගන්න මන්න ඇවත වතුරමිස්සැඳී හතරක් පාවිච්චි කරවා න ැන්ඟ අපේ හැදිකැවම් ිස්්‍රණය හඩි අපිදැන් කවුන්ටික අදාගමු. ඕකොල්ලට හැදිිකවම් හදති මේවගේ තා්චියයක් ගන්න පුළුවන්නන් ගොඩක් හොඳයි ගොඩාක් ලකු තාචියයක් පාවිච්චි කරන්න එපා ඒ වගේමු තමයි ගොඩාක් තෙල්දාගන්න තවශනෑ මේ වගේ ප්‍රමාණිට දාලා තෙල් ටික හොඳවට රත් කරගන්න. දැම් මේ විර තෙල්ටි රත්වනට පසත්තෝකොලෝ ලිපේ ගෙදර අඩුරගන්න එපා ලිපේ ගින්දර ටිකක් වැඩියෙන් තියාගණ්ඩෝනේ අපි හැඳදට හැදිික මිශ්‍රණය අරගෙන මේගේ හොදර තෙල්ෙකට හොඳට හැඳ පාත්කරකමු උට ඉන්ද්‍ර දාගන්න එපා මේ විදිර හොදට පාත්කරලා හැන්ද හොල්ලන්නත් එපා එකම විදිර තියාගෙන එකම විදියට වක්කරගන්න තැ ලිපේ කිින්ද්‍ර වැඩියෙන් තියෙන්න්න ඕනේ එතකොට ඉක්මනීම පිපිට උඩටෙනවා මේ විදිට හොඳට පිපිල උඩටාවට පස්සයෝ කල ලිපේ ඉදිද්‍ර අඩු කරගන්න ලිපේ කෙද්‍ර අඩු කරලා මේ වගේ පෙරල පෙරල හොදට රන්වන් පාට වෙනකම් බැදගන්න මෙන්න මේ වගේ පාටුනනාට පස්සේ තෙල්ටික බේල්ලයි ලෙට හරගන්න ඊළඟට ෝල නැව කැවමිශ්‍රණය තිෙලට දාගනිදී ලිපේ ඉදිද්‍ර ටික් වැඩි කරගන්න මේ වගේ හැන්ද තෙල්ලක ළඟටම ලංකලා තමයි දාගණ්ඩෝනේ මේ විදිර පිපිල උටාවට පස්සේ තපපර දහයක් වගේ තියලා අනිත්පැත්ත අරවගන්න. ඔන්න එවිදිට ලා ඔක්කම කැවුන්ටි එකක හදාගන්න. ඔයාලට මං මේ දුන්න ප්‍රමාණයෙන් කැවුන් දහයක් වගේ තමයි හදාගන්න පුළුවන් ඔකුලට වැඩිපුර හදාගන්න පුළුවන් රෙසපයකුත් ම පල්ල හැඳදාලා තියෙනවා අවශ්‍යනං එකත් බලන්න ං ඔය විදියට ඔක්කම කැවුන්ටික හදාගත්තා. ඕගලන්ට පේනවෙති ගොඩාක් ලස්සට තියනමේ කැවුන් එක. මන්දෙන් ඔගලන්ට එකක් කරලා පෙන්නන්නම් ඇතුර කොහොමද කියලා. මේ බලන්න ගොඩක්ම මෙලෙක් ගතීට තියෙනක් ගොඩක්ම රස මේ කැවුන් එක. හරිම ලේසින් හදාගන්න පුළුවන් ලොකු වෙලාවක් යන්නෙත්න. එනංවත් අනිවාරම මේ රසම රස හැදි කැවු එක හදලා මේ පර සිංහල වුරිතට රස බලන්න. න්නේ තින් ඔලට මේ වගේ පැතකත් ලේසි සීඩ් සයයක් නිවදිරිසපි බලන්න ඔන්නා මගේ ජනල්ලක අනිවාරයම සබස්ක්‍රයිප් කරන්න ඒවගේම තමයි මේ වීටියකෝට වැදකත් කියලා හිතෙනවන අ්‍යයාලෝත්‍ර ශා කරන්න තමත කරන්න එපා වගේ පීටක නැරඹට පෝහොමි ස්තුතියි.